මේ අවසාන වාක්‍යයෙන් කියනවා බදු පැනවීමක් නිසා වෙළඳපොලේ ඌණ නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. හයිලයිට් කරගන්න මෙන්න මේ ඌණ නිෂ්පාදනයක් කියන එක. එතකොට වෙළඳපොලේ ඌණ නිෂ්පාදනයක් වෙනවා කියලා කිව්වොත් ඒකෙන් ඍජුවම අදහස් වෙන්නේ පුතේ සම්පත් බෙදාවීම කිරීම කාර්යක්ෂමයි කියන එක. ඒ නිසා මෙන්න මේ වචනේ හයිලයිට් කරගන්න. වෙළඳපොලක ඌණ නිෂ්පාදනයක් වෙනවා කියලා කිව්වොත් ඒකෙන් අපිට ඍජුවම අදහස් වෙනවා සම්පත් බෙදාවීම කිරීම අකාර්යක්ෂමයි කියන එක. සම්පත් බෙදාවීම කිරීම අකාර්යක්ෂමයි නම් අනිවාර්යයෙන්ම ආර්ථික කාර්යක්ෂමතාවයක් එතන තියෙනවාමයි. රයිට්. දැන් මොකද්ද මේ ඌණ නිෂ්පාදනය කියන්නේ? ඌණ නිෂ්පාදනය කියන්නේ පුතේ නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් නිෂ්පාදනය කිරීමක්. නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරනවා නම් අපි කියනවා ඌණ නිෂ්පාදනයක් කියලා. දැන් අපි බලමු මේ ආර්ථිකයේ ඌණ නිෂ්පාදනයක් වෙනවද කියලා බලන්න. බදු පණවන්නේ නැති ආර්ථිකයක් ගමු. ඒතර බදු පණවන්නේ නැත්තම් මෙන්න සැපයුම් වක්‍රය, මෙන්න ඉල්ලුම් වක්‍රය. එතකොට MCMB සමාන වන Q1 කියන නිෂ්පාදන මට්ටම තමයි නිෂ්පාදනය කරමින් ඉන්නේ. හැබැයි රජය දැන් මේ ආර්ථිකයට මැදිහත් වෙලා බදු පණවපු ගමන්ම මොකද වෙන්නේ? S වක්‍රය වමට විතැන් වෙනවා. ඒ අලුත් බද්දට පස්සේ සැපයුම් වක්‍රය නිරූපණය කරන්නේ ආන්තික පිරිවැය සහ බද්ද කියන සංකල්ප දෙකේම එකතුව. එතකොට ඒ S වක්‍රය අපි කියනවා ව්‍යාජ S වක්‍රයක් කියලා. ඒ නැත්තම් ඔරිජිනල් MC විතරක් නෙමෙයි එතනින් පෙන්නන්නේ කියලා. නමුත් කොහොම වුණත් මේ අලුත් S වක්‍රයයි D වක්‍රයයි ඡේදනය වන තැනදී අලුත් වෙළඳපොළ සමතුලිතය බිහි වෙනවා. එතකොට අපිට පේනවා දැන් වෙළඳපොළේ හැදෙන්නේ Q බිඳුව කියන ප්‍රමාණය. දැන් අපි බලමු බදු නොගහන ආර්ථිකයක නම් Q1 ප්‍රමාණය හැදෙන්න ඕනේ. මේ බදු අය කරන ආර්ථිකයක හැදෙන්නේ Q බිඳුව කියන ප්‍රමාණය. දැන් සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්න නම් MCMB සමාන වන තැන නිෂ්පාදනය විය යුතුයි. එහෙනම් මේ ආර්ථිකයේ නිෂ්පාදනය විය යුතු මට්ටම වෙන්නේ Q1 ප්‍රමාණය. හැබැයි දැන් මේ ආර්ථිකයේ සත්‍ය වශයෙන් නිෂ්පාදනය වෙන්නේ D වක්‍රය S1 වක්‍රය ඡේදනය කරන ඒ සමතුලිතය ප්‍රමාණය. ତොර දැන් ආර්ථිකයේ නිෂ්පාදනය වෙන්නේ Q බිඳුව කියන ප්‍රමාණය. D S1 වක්‍රය ඡේදනය කරන ස්ථානයට අදාළ සමතුලිත ප්‍රමාණය තමයි දැන් හැදෙන්නේ. හැබැයි ඒක MC වක්‍රය නෙවෙයිනේ. එහෙමනම් ආර්ථිකයක හරියටම නිෂ්පාදනය වෙන්න නම් සම්පත් බෙදාවෙන් කිරීම කාර්යක්ෂම වෙන්න නම් MCMB සමාන වන නිෂ්පාදන මට්ටම නිෂ්පාදනය කළ යුතුයි. එහෙනම් මේ ආර්ථිකය නිෂ්පාදනය කළ යුතු නිවැරදි මට්ටම තමයි Q1. නමුත් දැන් සත්‍ය වශයෙන් නිෂ්පාදනය කරන්නේ Q බිඳුව. අපිට පේනවා එහෙමනම් සත්‍ය වශයෙන් නිපදවිය යුතු ප්‍රමාණයට වඩා නිපදවිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. නිපදවිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් නිෂ්පාදනය කරනවා නම් අපි ඒකට කියන්නේ ඌණ නිෂ්පාදනයක් කියලා. right. එහෙමනම් ඕගොල්ලෝ මෙන්න මේ ප්‍රස්තාරය අඳගන්න ඇඳගෙන පොඩ්ඩක් මේ අදහසත් ඕගොල්ලන්ගේ මතකයට එක් කරගන්න. මම මේකේ තව පොඩි කොටසක් ඇඩ් කරන්නම්. ඒ ඇඩ් කරන්නේ ඔයගලට තව පොඩ්ඩක් තේරෙන්න ඕන නිසා. මේ ආර්ථිකයේ MCMB අසමාන වෙනවා කියන එක මම පෙන්නන්නම්. ඉස්සෙල්ලා මම එක සටහන් කරා. නමුත් ඒක මම දැන් මෙතනදි පෙන්නන්නම්. මේ ආර්ථිකයේ බදු පැනවෙන අවස්ථාවේදී නැත්නම් බදු පැනෙව්වට පස්සේ නිෂ්පාදනය කරන මට්ටමට අදාළව ආන්තික ප්‍රතිලාභය මෙතනින් පෙන්නනවා. ආන්තික පිරිවැය ඔරිජිනල් MC මෙතනින් පෙන්නනවා. මේ තියෙන්නේ MB
මේ තියෙන්නේ FC. එතකොට අපිට පේනවා බද්දක් පැනවීම නිසා ආර්ථිකයේ නිෂ්පාදනය කරන ඒ මට්ටමට අදාළව MC වලට ලැබෙන්නේ එක අගයක් MB වලට ලැබෙන්නේ තවත් අගයක්. එතකොට MC MBට වඩා වෙනස් වෙනවා කියන්නේ සම්පත් බෙදාවේ කිරීම කාර්යක්ෂමයි. මෙන්න මේ ඡේදයට අදාළව තමයි මම මේ MC MB හදලා පෙන්නුවේ. මෙන්න මේ ඡේදයට අදාළව තමයි මම මේ ඌණ නිෂ්පාදනය ගැන මෙතන සටහන් කරේ. ඔගොල්ලෝ මෙන්න මෙතන සංගල වරහන දාලා මෙතන යටින් ලියා ගන්න පුතා ඌණ නිෂ්පාදනය කියලා. මේක තව දුරටත් අපි මේ පාඩම කතා කරනවා. ඒ නිසා මේක දැන් පොඩ්ඩක් අවබෝධ කරගන්න. මෙතන ලියා ගන්න ඌණ නිෂ්පාදනය කියලා.